නිලවරණයේදී රහස්‍ය ඡන්ද ක්‍රමය වෙනුවට අත්උසවා මනාපය පළ කෙරෙන ආකාරයට ඡන්දේ විමසීම විශේෂත්වයක්. කෙසේ වෙතත් ඒ සඳහා විරෝධය පළ කළ ඇතැම් ක්‍රීඩා සංගම් ඡන්දේ දීමෙන් වැළකී සිටීමට තීරණය කළා. මේ අනුව ඉතාම දැඩි ලෙස මොහු මේ විවේචනය කරා මේ කරන්න බැහැයි කියන. ඡන්දේ මම ප්‍රකාශයට පත් කරාම ඡන්දේ දීම ප්‍රතික්ෂේප කරගෙන හිටියා. ඒ වෙලාවේදී මට සිද්ධ වුණා ඡන්දේ වහම ඒ ඡන්දේ පැවැත්වීම අතරමැද නැතිවෙලා. දැන් මේට අදාළව විශේෂ විධිවිධානය යොදලා තියෙන කරුවා අමාත්‍යවරයායි. මම එතුමාගෙන් ඉල්ලා හිටියා ඔබතුමා නිකුත් කළ තියෙන විධිවිධානය පිළිගන්න නැකමැති. ඒ නිසා ඔබතුමා ඇවිල්ලා මේ විධිවිධානය පැහැදිලි කරන්න. අමාත්‍යතුමා ඇවිල්ලා එතුමාගේ විධිවිධානය එතුමා පැහැදිලි කරන්න පස්සේ ඡන්දේ පවත්වා. ක්‍රීඩා අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටත්ව ගිය පසු විධායක කමිටුවේ ප්‍රධාන තනතුරු හතක් සඳහා ඡන්ද විමසීම සිදු කෙරුණා. එහිදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමේ සභාපති ධුරේ සඳහා මේජර් ජෙනරාල් දයර් රත්නායක මහතා නිතරගෙන් තේරීපත් වුණා. ලේකම් ධුරේ සඳහා රිය අද්මිරාල් ශාමල් ප්‍රනාන්දු මහතාත්, බණ්ඩාගාරික ධුරේ සඳහා චන්දන ලලිත් බණ්ඩාර මහතාත් ඡන්දයෙන් තෝරා ගැනුණා. නාම යෝජනා 10ක් අතුරින් උපසභාපති තනතුරු සඳහා 6 දෙනෙකු තෝරා ගැනුණා. එහිදී සුනිල් ජයවීර මහතා වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත්තා. ඔලිම්පික් පදක්කම් ලාභිනී සුසන්තිකා ජයසිංහද උපසභාපති ධුරයක් සඳහා තේරීපත් වීම විශේෂත්වයක්. උපලේකම් ධුරය සඳහා බර්නාඩ් පෙරේරා මහතා නිතරගෙන්ද, උපභාණ්ඩාගාරික ධුරය සඳහා ඔලිව ප්‍රනාන්දු මහතා වැඩි ඡන්දයෙන්ද තේරීපත් වූ අතර ජිජියු සමන් කුමාර මහතා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සටහන් කරු ලෙස නිතරගෙන් තේරීපත් වුණා. අපට හොඳ ගමේ නගරයේ හොඳ සම්පත් තියෙනවා, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්නවා, හැකියාවන් තියෙනවා. ඒ පුහුණු කරන්න කට්ටිය ඉන්නවා. ඒ වගේම ඒ පාලන පරිපාලන කරන රජය සහ මේ අවස්ථාවේ අනිකුත් ආයතන හුඟක් උත්සාහ කරනවා. ඉතින් මේ උනන්දුව එකට කැටි කරලා අරගෙන හොඳ ගමනක් යන්න තමයි අපේ බලාපොරොත්තුව. විශේෂයෙන්ම මම ගමේ ක්‍රීඩිකාවක් හැටියට මේ ක්‍රීඩාව ගමට ගෙනහිල්ලා ගමේ ඉන්න දක්ෂයාට ප්‍රමුඛතනක් දෙන්න, මුල්තනක් දෙන්න ඒ අවශ්‍ය කරන කළමනාකාරීත්වය. මං හිතනවා මම මෙතෙන්ට ආවෑන් මේ අවස්ථාව උදා වුණා. මං හිතනවා මේ ක්‍රීඩාවේ පටන් ගැම්ම මගේ ක්‍රීඩාවේ දියුණුවට, ක්‍රීඩකයින්ගේ අවශ්‍යතාවයට, ක්‍රීඩකයෙක් වෙනුවෙන් හඬක් නගන්න පුළුවන් චරිතයක් හැටියට ඒ අවශ්‍ය කරන මගේ දායකත්වය දෙන්න පුළුවන් ශක්තියක් ධෛර්යයක් මා තුළ තියෙනවා. කෙසේ වෙතත් ක්‍රීඩා පනතේ ඇතැම් වගන්ති සංශෝධනය කළ යුතුව ඇති බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකුඩි මහත්මිය සඳහන් කළා. ඇත්තටම මම විශ්වාස කරනවා මේ පනත වෙනස් කරන්න ඕනේ. නිලවරණය රහසිගත කරන්න ඒකට යෝජනා කරලා තිනවා. මේ ව්‍යවස්ථාවේ යම් යම් අඩුපාඩු තියෙනවා, ඒවා සංශෝධනය කරන්න යෝජනා කරලා තිනවා. තාම ඉවර වෙලා නැහැ. ඒක වෙනකන් අපි මේ ව්‍යවස්ථාවට ඉඳනවා ඕනේ. මේක පාර්ලිමේන්තු පනත. මේක කරගෙන යෙදේ වැරදි. දැන් කරලා තියෙන වැරදිම කරන්න ඕනේ.